මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කහව ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදී අද දහවල් අනතුරක් සිදු වුණා. මෙලෙස දුම්රියේ ගැටුණු ලොරි රථයක ගමන් ගත් දෙදෙනෙකුගෙන් එක්කෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනෙක් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ලොරි රථයේ තුවාල ලැබූ රියදුරු බලපිටිය රෝහලට ඇතුළත් කර අතර රියදුරුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම දුම්රිය හරස් මාර්ගයේ සංඥා ක්‍රියාත්මක වුවද දුම්රිය ගිය පසුත් දිගටම සංඥා ක්‍රියාත්මකව පවතින බවයි. ඒ නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පළ කරනවා. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර එම අනතුරෙන් මිය ගිය පුද්ගලයා මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවටයි පොලිසිය පවසන්නේ. ගියත් බෙල්ල කදිනවා නෝගියත් බෙල්ල කදිනවා අල්ලාර රද්ද දැනට ඉතින් මේ විදිහේ රාජ්‍ය අපරාධයෙන්ද DGR එකේ වැරදි DGR එක හරියට වැඩ කරනවා නම් මේ විදිහේ රාජ්‍ය අපරාධ වෙන්නේ නැහැ බලන්න මම අද එකම් ජීවිතයක් විනාශ වුණා තාම සිග්නල් පත් වෙලා තියෙන ඔතන සිග්නල් පද්ධතියක් වැඩ කරන්නේ නැහැ අපදාම රතු ලයිට් එකපත් වෙලා තියෙන්නේ මේ අනේන මේ මිනිස්සු ඔතන ළමයි ඉස්කෝලේ යනවා ඔක්කොම සිද්ධ වෙනවා මේ මිනිස්සයා මොඩෙක් නෙවෙයි මේ මිනිස්සයා අනිතරින් යතරින් යන එන පාරේ කුණු වදින මිනිස්සයා දන්නවා මේක සිග්නල් පද්ධතිය ගානේ කෝච්චිය ඉතින් එනවයි කියන එක දන්නේ නැතුව ඉතින් කොහොම හරි අනතුරු සිද්ධ වෙලා තියෙන සිග්නල් පද්ධතිය වරද නිසා තමයි ඔදී සිද්ධ වුණේ කියලා තමයි මට කියලා තියෙන්නේ ඉංගත් මං නිකේ යා පැත්තේ මෙයා පරිමෙ දිනකේ කීකේ යා කුවේ දාන්නේ පාටි ගන්න මෙයා ඉන ඉස්කේද මාප ගන්න දරුණා කොහමද යකුවේ දියේ නැහැ වාහනේ වාහනේ අයි ෆුල් බෝඩ් වගේ සයිඩෙන් දැයි ලැබුන දැන් මේ නෑ මොකද ලයිට් කර ගන්න නැහැ ලයිට් ඔක්කොම දැන් මාර්ගෙන් ලයිට් හදගන්න කවදාද ලයිට් හදන්නේ නැහැ තමදාම කියන කොළඹින් එනවා හදනවා පොඩ්ඩක් කියන හරි යනවා බබ කැඩෙනවා කවදාද හදන්නේ නැහැ ලයිට් එක